ජීවිතේ අපිට බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒ අතරින් නිවසක් කියලා කියන්නේ ලොකුම ලොකු බලාපොරොත්තුවක්. ඉතින් අපි කොහොම හරි පියවරෙන් පියවර පඩියෙන් පඩිය ඉස්සරහට නැගලා ඉස්සරහට තියලා කොහොම හරි අපි අපේ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න. හැබැයි ඒ නිවස ගෙදරක්ද? අද අපි හෝම් ස්වීට් හෝම් තුලින් අන්නේ නිවස ගෙදරක් කරගන්න හැටි කතා කරන්නයි ලෑස්ති වෙන්නේ. හෝම්සීට් හෝම් අපි දැන් ඉන්නේ කොළඹ නගරේ පිහිටලා තියෙන බොහොම ලස්සන අපාර්ට්මන්ට් එකක් ඇතුලේ. මට නම් මේ අපාර්ට්මන්ට් එකට ඇතුළට එනකොටම අවධානය යොමුනේ එකම එක තැනකට. ඒ තමයි මෙන්න මේ උඩ තියෙන සිවිලිමට. බලන්න මේ සිවිලෙන් එක හරිය ලස්සනට කලර් කරලා තියෙනවා. එක එක රට අදාලා තියෙනවා. අනිත් එක තමයි මගේ පිටිපස්සේ තියෙන ෆ්‍රේම් එක. මේ පිටියට හයි කරලා තියෙන මේ ෆ්‍රේම් එක. හැබැයි හිතනට වඩා ටිකක් වෙනස් කලර් රේන්ජ් එකක් එක්ක බොහොම ලස්සන හැඩයකින් අපිට දකින්න අවස්ථාව තියෙනවා. අනිත් පැත්තෙන් මේ ගෘහ භාණ්ඩ බිත්ති විතරක් නෙමෙයි, මේ ෆ්‍රේම් විතරක් නෙවෙයි, මේ ගෘහ භාණ්ඩ ගත්තත් ලොකු වෙනසක් කරන්න කලර්ස් වලට හැකියාව ලැබිලා තියෙනවා. දැන් මේ මොකක්ද ඇත්තටම කරලා තියෙන්නේ? අපි දකින්නට වඩා වෙනස් වෙනස් දේවල් මේ පුංචි අපාර්ට්මන්ට් එක ඇතුලේ ලොකු දෙයක් කරන්න උත්සාහ කරලා තියෙනවා නේ. අපි අහලා බලමුද? ප්‍රේම ඉන්නවා අපිත් එක්ක. ප්‍රේම, ඉතින් අපි කියමුකෝ මේ එක එක තැන්වල බොහොම ලස්සනට වෙනස් වෙනස් විදිහට කරලා තියෙන වෙනස්කම් ගැන. තේජන, මේ දැන් සීලිම දිහා බලලා මේ ගොඩක් අලංකාරයි කියලා කිව්වා. ඒ අලංකාරයට හේතුව තමයි මම මේ ඉස්සෙල්ලම මේ වෝල් එකේ අපි ඇප්ලයි කරලා තියෙන මල්ටිලෙක් පර්ල් පේන්ට් එක. පර්ල් එක මදර් ඔෆ් පර්ල් කියන වර්ණය. මේ වර්ණයම තමයි අපි සීලිමේ ආලේප කරලා තියෙන්නේ. ඒතකොට දැන් කාට හරි මම එහෙම කියනකොට තේරෙයි ඇයි සීලිමේ කොහොමද මේ රටාවක් එන්නේ කියලා. මේ රටාව ගන්න හරි ලේසි. දැන් මේ මල්ටිලැක් එකේ තියෙනවා ගෝල් පේන්ට්. මේ හැම එකක්ම වෝටර් බේස්. ඒ කියන්නේ වතුරෙන් දිය වෙන ඒවා. එතන මේ ගෝල් જાති තියෙනවා 24 කැරට් ගෝල් කියලා එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ගෝල් එකක් තියෙනවා. ඒ ගෝල් එකක් දැන් මූණ පිදාන ටවල් එකක් වගේ පොඩි කෑල්ලක් ගත්තාම ඒ කෑල්ලට ගෝල් පොඩක් තවර ගන්නවා. පේන්ට් පොඩක් තවරගෙන මේ පේන්ට් එක ගාවට පස්සේ මේක අතින් මෙහෙම එක එක රටාවලට කරකෝල කරකෝල බිත්තියේ මේ සීලින එක ආලේප කරගන්න පුළුවන්. එතන මේක මේ රඳා පවතින්නේ එක එක ශිල්පියාගේ තියෙන දක්ෂකම් මත. දැන් මම එකක් කරනවා, තව එක්කෙනෙක් තව එකක් කරනවා. මේ එක රටාවක් විතර මේ වගේ රටා 100ක් 200ක් ටූල් එකක් නැතුව අපි දැන් ওই ඉස්සෙල්ලා පාවිච්චි කරලා පෙන්නලා තියෙන මොනවද ටූල්ස්. ඒ ටූල් එකෙන් ගත්තොත් එකම ඩිසයින් එකක් තමයි හැමතැනම යන්නේ. මෙතෙන්දී මේ රෙදි කෑල්ලකින් තමන්ට හැකියාව තියෙනවනම් ලංකාවේ ඕන තැනක ඕන විදිහට ඩිසයින් එකක් මවා ගන්න පුළුවන්. එතකොට ඒකම මම පෙන්නන්න ඕනේ මේ ලීයේත් ආලේප කරලා තියෙන මල්ටිලැක් පර්ල් පේන්ට් එක. මේ ලීයේ පසුබිමේ තියෙන රතු පාට වර්ණයක් ඔබට පේනවා. ඒ රතු වර්ණයක් මල්ටිලැක් පර්ල් රේන්ජ් එකේ ගෝල් පේන්ට් එකකින් මිශ්‍ර කරලා ආලේප කරලා දෙනවා. එතන මෙතෙන්දී අපි මේ බලාපොරොත්තු වෙලා තියෙන මේ වර්ණවල තියෙන සංකලන එකකට එකක් ගැළපීම තමයි අපි අරන් තියෙන්නේ. මේ ලීයටත් ආලේප කරලා තියෙන්නේ වෝටර් බේස් වලින් යන පර්ල් ඉෆෙක්ට් එකේ එක කලර් එකක්. බෑග්‍රවුන්ඩ් එකේ තියෙනෙත් එක කලර් එකක්. එතකොට මේ හැම එකක්ම ප්ලැටිනම් රේන්ජ් එක පුරා මේ සාලේ පුරාම තියෙන ප්ලැටිනම් රේන්ජ් එකෙන් ආපු වර්ණ. ඒ වගේම තමයි මේ පොලිෂ් කරපු ලීබඩු. අපි මේ කන්නඩි මේසෙ තුල බැලුවොත් මේ කබඩ් එකේ උඩ බ්‍රෂ් ස්ට්‍රෝක් එකක් පේනවා. පොඩි බ්‍රෂ් එකකට තීන්ත අරගත්තා. අරගෙන මේකේ එක එක රටාවලට මේක උඩ අපි අඳිනවා. මේවා අලුත් අදහස්. මේ වගේ අදහස් සාමාන්‍යයෙන් මේ යල්පැන ගිය කට්ටිය ගොඩාක් වෙලාවට කරන්නේ ලියක් ගත්තොත් ලිය පොලිෂ් කරලා ලස්සනට පොලිෂ් එක දිස්න ගන්න තියන් ඉන්නවා. ඊට වැඩි ගොඩක් කලාත්මක ඔකට පේනවා ඇති. ඒ තුළ ඒ බ්‍රෂ් ස්ට්‍රෝක් එක තුළ මේකෙ පොඩි ඇන්ටික් ගතියක් තියෙනවා, පෞරාණික ගතියක් අරන් තියෙනවා, බොහොම ලොකු අලංකාරයක් අරන් තියෙනවා. සුළු දෙයක්. හැබැයි ඉතින් ෆ්‍රේම් ලේසි ලේසි කියලා කිව්වට නිර්මාණයක් කරන්න ගියාම හිතන තරම් ලේසි නෑ. හැබැයි ඔබ හරියට පුරුදු වුණොත් බොහොම හොඳ සංවිධානාත්මකව ඔබේගේ කලර් කරන්න වෙනස් කරන්න උත්සාහ කළොත් අනිවාර්යෙන්ම ඕනම දෙයක් ලේසි වෙනවා. අපි තවත් මේ වගේ බොහොම පහසු දේවල් ගණනාවක් හෝම් ස්වීට් හෝම් එක එකතු වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ.
සාමාන්‍යයෙන් අපි ගෙයක් ඇතුළටම එනකොට අපිට ඉස්සල්ලාම අවධානය යොමු වෙන්නේ මෙන්න මේ වගේ ඉදිරිපස දොරට. ඉතින් වාස්තු විද්‍යාත්මක ශාස්ත්‍රයට අනුව ඉදිරිපස දොර තැබීමේ නියම ක්‍රමයක් තියෙනවාද? අද හෝම් ස්වීට් හෝම් තුළින් අපි කතා කරන්නේ අන්න ඒ ගැන. ගයනි ඉන්නවා අපිත් එක්ක. ගයනි, මේ දොර තියනකොට නිසි ක්‍රමවේදයක් තියෙනවද? ඔව් තේජානි, ඇත්තටම දොර තියන්න ඕන පාදයක් තියෙනවා, අපි කියනවා ඉසුරු පාදය කියලා. ඒ වගේම දොර නියමිත උසක් පළලක් තියෙනවා. ඒ වගේම ගෙහිමියාගේ අතේ, ඒ කියන්නේ ගෙහිමි රියන කියලා තියෙනවා. මේ ඇඟිල්ල ඉඳලා මෙන්න මේ ප්‍රමාණයට අපි උස මැනලා ඒකෙන් හදාගන්න ගණිතමය සිද්ධාන්තත් එක්ක හදාගන්න දිගක් පළලක් යන උස සහ පළලක් තියෙනවා. ඒ අනුව ඉතාමත් සාර්ථකව ඒ ප්‍රධාන දොර අපි නිර්මාණය කරගන්නත් පුළුවන්. ඒ වගේම තේජානි, වේද දෝෂ 18ක් තියෙනවා, ඒ ගැනත් අපි සැලකන්න ඕනේ. තව එකක් තමයි ප්‍රධාන උළුවස්සට හැම වෙලේම පුළුවන් හැකි හැම අවස්ථාවෙම අලුත් ලී වර්ග, ඒ කියන්නේ යොදවා ගන්න අවශ්‍ය වෙනවා. ගණි කිව්වනේ දර වේද දෝෂ කියලා දෙයක් ගැන. ඒ මොනවද? අපි ගමුකෝ වෘක්ෂ වේද දෝෂය කියන්නේ මොකක්ද කියලා. මේ අපි ප්‍රධාන දොරට සාමාන්‍යයෙන් ඒක උසත් එක්ක දෙගුණයක් දුරින් යම්කිසි වෘක්ෂයක් තියෙනවා නම් ඒක වේදයක් වෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් බැලුවත් අපිට ආලෝකය වාතය ගේ ඇතුළට එන්න අවහිර වෙනවා. ඉතින් එතකොට ඒක වේදයක් වෙනවා. එතකොට ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් ගෙදර. ඉතින් අපහසුතාවය ඇති වෙන්න පුළුවන්. ගෑනි, දැන් අපිට નિયમિત දිශාවකට දොර තියන්න පුළුවන්නේ. එහෙම දිශාවක් තෝරගත්තට පස්සේ දොර තියන්න නිවසේ සුදුසු තැනක් තියෙනවද? ඔව් තේජානි, ඇත්තට මේ විදිහ අපි පාද බෙදීමක් කරලා තමයි ඉසුරු පාදේ තෝරගන්නේ. ඒ පාද බෙදීමක් කරනකොට අපි කොටස් 15කට මේ ප්‍රධාන දොර තියෙන ඒ ප්‍රමාණය, ඒ කියන්නේ දිග පළල තෝරගන්නවා. එතකොට ඒ ප්‍රමාණය අපි 15කට බෙදනවා කියමුකෝ. ඒ පහක් නන්දා, භද්‍රා, ජායා, රික්තා පූර්ණ වශයෙන් අපි පාද බෙදීමක් කරනවා. එතකොට පූර්ණ පාදයක අපි සම දොර තියෙන මොකද පිරිච්ච ගතිය ඇති කරන රික්තා පාදයක් කියන්නේ රික්තකයක්, හිස්කමක්. අන්න ඒ නිසා අපි ඒ පාද සාමාන්‍යයෙන් අයින් කරලා තමයි ප්‍රධාන දොර තියන්නේ. වාස්තු විද්‍යාත්මක ශාස්ත්‍රය කියන්නේ ලේසි නෑ, ටිකක් දීර්ඝ විෂයක්. ඉතින් මේ විෂයට අනුව අපි නිවසක් හදනකොට මොන වගේ ක්‍රියාමාර්ග අපි අරගන්න ඕනේද? අපි ලබන සතියෙත් මේ වගේ කතා බහක් එකතු වෙන බලාපොරොත්තු වෙනවා හෝම් ස්වීට් හෝම් තුලින්. කලාකෘතියක වටිනාකම වැඩි වෙන්නේ ඒ වෙනුවෙන් යොදා ගන්න අමුද්‍රව්‍ය වලට වඩා ඒක භාවිත කරන ආකාරය අනුව. ටිකක් හිතලා බලන්න. අපි නොහිතන දෙයකින් අපිට එළියක් ලැබුණොත් කොහොමද? ඔන්න බලන්නකෝ ඒ වැඩේ වෙන්නේ කොහොමද කියලා. ඔන්න පහුගිය සතියේ පොරොන්දු වුණු විදිහටම අදත් අපි නෙළුවක් කළා ගෙදරටම ඇවිල්ලා ඉන්නවා මේ නෙළුවක්ේ. දැන් පහුගිය සතියේ අපි පවුලේ විස්තර, ගෙදර කට්ටිය ගැන ඔක්කොම කතා කළානේ. අද අපිට කියන්නකෝ මොකක්ද අපිට අලුතෙන් මහන්න පුළුවන් නිර්මාණ? අලුතෙන් නිර්මාණ අපේ රසිකයින්ට ගොඩාක් එනවා ඉදිරියට. හේතුව තමයි මේ අවුරුද්දේ මම රසිකයින්ට මගේ ගීත CD තැටියක් සහ දරුවන්ට ගීත ඇල්බමයක් එක්කම මගේ ප්‍රසංගයක් මේ අවුරුද්දේ තියෙනවා. ඔක්තෝබර් 9 බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවේ හදවතින්ම මගේ ගීතවලට ආදරය කරන රසිකයින්ට ඉතින් අපි ආරාධනා කරමු. මේ දවස්වල කරපු අලුත්ම නිර්මාණයක් අපි අහන්න කැමති. රහසින් රහසින් පිම් කරන්නේ කාටද? දේසින් මොනවාද මට පවසන්නේ කියන්නකෝ.
කපිලයි පහුගිය වසර කිහිපයක් පුරා මම දැක්ක දෙයක් තමයි මේ කපිලයි කරන බොහෝ නිර්මාණත් එක්ක නෙළුවක්කගේ හඬත් අපිට අහන්න ලැබුණා. ඉස්සරහදිත් ඒ වගේ නිර්මාණ අපිට දකින්න පුළුවන්ද? ගෙදර ඉන්න කෙනා වැඩක් කරද්දී උදව් කරනවා වගේ ඉතින් නිර්මාණවලදී ගොඩක් අය නිර්මාණ මට බාර දෙනකොට අර ගෙදරේ නෝනා ඉන්න නිසා ඒගොල්ලන්ට වාසියනේ දොර නෝනා සම්බන්ධ වුණා. ඉතින් ඉදිරි වැඩ කටයුතු වලදීත් දැන් ටෙලි නාට්‍ය ගීත හදද්දී නැත්නම් විශේෂ ගීතයක් නිර්මාණය කරන්න මට දුන්නත් කියනවා අපි මේක නෙළුවක්කට දෙමු. නෙළුව අධිකාරී කියන හඬට බොහොම කැමැත්තෙන් ඒ හඬ හිතේ තියාගෙන ලස්සන නිර්මාණයක් සමහරවිට පද රචනයක් වෙන්න පුළුවන් සංගීත නිර්මාණයක් වෙන්න පුළුවන් මේවා සකස් කරගෙන ඔබව හම්බෙන්න කෙනෙක් බලාගෙන ඉන්නවනම් කොහොමද ඒ නිර්මාණය වන්න ඕනේ? අපි ඇඩ්‍රස් එක දෙමු. 438 ඉරක් 2A විහාරමාවත කොතලාවල කඩුවෙල. ගෙදර ඇඩ්‍රස් එකත් කියපුවගේ මට හිතෙනවා මේ ගෙදර ගැනත් අහන්න. මෙච්චර කාර්යබහුල ජීවිතයක් එක්ක බොහොම ලස්සන ගයක් නිර්මාණය කරගෙන තියෙනවා. බොහොම පිළිවෙලට තියන් ඉන්නවා. මේවා කොහොමද කරන්නේ? ගෙදර ලස්සනට තියාගන්න එක ගැන තමයි මම උදේ ඉඳන් රෑ වෙනකන් දරුවන්ට කියන්නේ මහත්තයාට කියන්නේ එයාත් දරුවෙක්නේ. ඒ තුන් දෙනාම මට දරුවෝ තමයි. එතකොට මේ ගෙදර තව ඉන්නවා මගේ තාත්තා ඉන්නවා. මට තව දරුවෙක් වගේ කෙනෙක් ඉන්නවා මගේ උදව්වට. ඉතින් ඒ ඔක්කොම මට ඔක්කොම දරුවෝ තමයි. තාත්තාගේ ඇතුළුව දැන් තාත්තත් ගත්තාම ඉතින් ඔය දරුවෝ ඔක්කොටම උපදෙස් දෙන්නේ ගේ පිළිවෙලට තියාගන්න කියලා. මේ ඉල්ලීම කරන්නේ මම සඳුව ගැනුයි තරුව ගැනුයි. සඳුව එන්නක පොඩ්ඩක් මෙතන. පුළුවන් ද අම්මගේ හරි තාත්තගේ හරි සින්දුවක් නැතුව වෙන කාගේ හරි සින්දුවක් කියන්න? හා කියමුද? හරි කියමු. කපිලයි ඔය ඇවිත් පියානකින් වාඩි වෙන්නකෝ. කාලෙන් කාලෙට ලෝකෙ විවිධ අවශ්‍යතාවල් අපිට මතුවෙනවා. ඉතින් ඒ හින්දා අලුත් අලුත් දේවල් අපි වෙනුවෙන්ම හැදෙනවා. හෝම් ස්වීට් හෝම් කියන්නේ හැමදාම ඔයාට අලුත් දෙයක් කියලා දෙන කෙනෙක්නේ. ඉතින් අපි ආවා ඒ වගේම ඔයාට අලුත් දේවල් කියන එල්කාඩෝ එකට. එල්කාඩෝ එකෙන් මේ මට දුන්න මෙන්න මේක. හිතාගන්න පුළුවන්ද මේ මොකද්ද කියලා? ආ මන් දන්න ඔයා හිත ග්‍රනයිට් එකක් කියලා නේද? නෑ මේක ග්‍රනයිට් එකක් නෙවෙයි. එහෙනම් මොකද්ද? ඒකට උත්තරේ අපි දැනගමු. රසික කොස්සා ඉන්නවා. අපි රසිකගෙන් දැනගමු මේකට මොකද්ද කියන්නේ කියලා. මේ මොකද්ද රසික? මේක ඇත්තටම ග්‍රැනයිට් වලට ආදේශකයක්. ග්‍රැනයිට් වලින් කරන්න බැරි ගොඩක් දේවල් කරන්න පුළුවන් ආටිෆිෂල් ප්‍රොඩක්ට් එකක්. මේකේ විශේෂ පාට තියෙනවා අපි ගාව. මේකෙන් ගොඩක් පැන්ට්‍රි ටොප්ස්, වැනිටි ටොප්ස්, බාත්รูම්, ෂෝරූම් ඩිස්ප්ලේ රැක්ස් ගොඩක් දේවල් අපිට හදන්න පුළුවන් එක එක හැඩවලට. ග්‍රැනයිට් වලින් කරන්න බැරි හැඩ මේකෙන් ගන්න පුළුවන් අපිට. දැන් වෙළඳපොළට ආවහම අපි ඉල්ලන්න ඕනේ මොකක් කියලාද? නිව් ස්ටෝන් කියන නමින් තමයි මේක මේ ප්‍රොඩක්ට් එක තියෙන්නේ. නිව් ස්ටෝන් උයි ග්‍රැනයිට් උ අතර වෙනස මොනවද? අපිට ගන්න පුළුවන් බෙනිෆිට්ස් මොනවද? නිව් ස්ටෝන් එකයි ග්‍රැනයිට් එක අතර ගොඩක් බෙනිෆිට් තියෙනවා. ග්‍රැනයිට් වල අපි මොනවා හරි ටොප් එකක් ලේ කරොත් ජොයින්ට්ස් තියෙනවා. මේකේ ජොයින්ට් නැහැ. ඊට අමතරව ග්‍රැනයිට් කර්ව් කරන්න බෑ. මේක කර්ව් කරලා ගන්න පුළුවන්. මේක වෝල් එකයි ටොප් එකයි වෙන වෙනම යූස් කරන්නත් පුළුවන්. මේකෙදි ටූ ටෝන් යූස් කරන්න පුළුවන් ඕන්න. ඊට අමතරව
ඕන හීට් එකක් මේ ගොඩ පාවිච්චි කරන්න පුළුවන්. ග්‍රැනයිට් වගේ කටින් මාක් කටින් එජස් මුකුත් මේක හිටින්නේ නෑ. ඒවගේ බෙනිෆිට් ගොඩක් තියෙනවා ග්‍රැනයිට් එක ගත්තාම. බැරි වෙලාවත් මම මේක බිම දැම්මොත් එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. බිම දැම්මට ඒක කැඩෙන්නේ නැහැ. ග්‍රැනයිට් බිම වැන්නොත් කැඩෙනවා පළුදු වෙන්න පුළුවන්. මේක කැඩුනත් මේ විදිහටම ආපහු රිපෙයාර් කරලා අපිට ගන්න පුළුවන්. දැන් මට ඕනේ එක එක පාට වලින් ගන්න. කොහොමද කලර් රේන්ජ් තියෙනවද? අපි ගාව මේකේ කලර්ස් පරාසයක් තියෙනවා. කැමති කලර් එකක් අපිට යූස් කරන්න දෙන්න පුළුවන්. එතකොට සයිස් එක? සයිස් එක ඕන විදිහට තේජානිගේ මැච් වෙන සයිස් වලට අපිට හදලා දෙන්න පුළුවන්. මේක කස්ටමර් මේඩ්. දැන් මේ මට ඕනේ බාත්รูම් එකකට දාන්න. පුළුවන් වෙයිද? මේක විශේෂ ප්‍රොඩක්ට් එකක් වෙනවා බාත්รูම් එකට. ටයිල් වල ග්‍රැනයිට් වල වගේ තියෙන ජොයින්ට් නැතුව තනියකට ලේ කරාම ක්ලීනින් පහසුයි. තනි බෝල් එකක් විදිහට යූස් කරන්නත් පුළුවන්. හරි. ඔන්න නිව් ස්ටෝන් ගැන දැනගත්තා. අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න ලෑස්තිද? හෝටල් එකක් වගේ? එහෙනම් හෝටල් එකට ලොකු කිචන් එකකුත් ඕනේ වෙයිනේ. එහෙනම් අපි ඒ වෙනුවෙන් එල්කාඩෝ ලෑස්ති අලුත් දෙයක් ඔයාලට කියලා දෙන්න. අපි ඒ ගැන දැනගමු. පොඩි සාමාන්‍ය හෝටලේ ඉඳලා මහා පරිමාණ හෝටලේ දක්වා අවශ්‍ය සියලුම කිචන් ඉක්විප්මන්ට් නිෂ්පාදනය කරනවා. කස්ටමර්ට අවශ්‍ය විදිහට අපි නිෂ්පාදනය කරලා දෙනවා. ඒක අපේ ලොකු දෙයක් අපි කරන. ඊට අමතරව මේක අවශ්‍ය සේවාව අපි හැමදෙස්සෙම සම්පාදනය කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. මොකද මේ සර්විස් එක නැතුව හොටෙල් එකක් කරගෙන යන්න බෑ. අපි හොටෙල් එකට අවශ්‍ය දේ රිපෙයාර් එකක් තිබුණොත් ඒ මොහොතේ ඒකට ඇටෙන්ඩ් වෙලා ඒ රිපෙයාර් එක කරනවා. ඊට අමතරව කිචන් එකට අවශ්‍ය හැම දෙයක්ම කුකර් එකේ ඉඳලා ට්‍රේ එකට එනකන් අපි අපේ ලංකාවේ අපි නිෂ්පාදනය කරලා අපි බෙදා හරිනවා. ඉතින් මේක තමයි අපේ තියෙන විශේෂත්වය. අපි මේක තනිකරම ස්ටේන්ලස් ස්ටීල් වලින් නිෂ්පාදනය කරන්නේ. කවුරු හරි කෙනෙක් මේ කිචන් ඉක්විප්මන්ට්ස් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධාන දේවල් මොනවද? විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ ආෆ්ටර් සර්විස් එක ගැන. ආෆ්ටර් සර්විස් එක තියෙන කම්පැනි එකකින් වෙන්න ඕනේ මේක ගන්න. අනිත් එක මේකේ ප්‍රොඩක්ට් එකේ ගුණාත්මකභාවය. ගුණාත්මකභාවය මේක ස්ටේන්ලස් ස්ටිල් වලින්ද මැනුෆැක්චර් කරලා තියෙන්නේ. ඒක පාවිච්චි කරන්න පහසුද කියන දාය බලන්න. ඊට අමතරව මේක කස්ටමර්ට අවශ්‍ය ප්‍රම විදිහට නිෂ්පාදනය කරගන්න පුළුවන් ආයතනයකින් ගන්න පුළුවන්ද කියලාත් බලන්න ඕනේ. ඒ දේවල් තමයි විශේෂයෙන්ම පාරිභෝගික විදිහට සැලකලා තියෙන්නේ. දැන් එතකොට ඔය ඔක්කොම දේවල් ටික අපිට එල්කාඩෝ වලින් අරගන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන් අපෙන් ගන්න. අපි සර්විස් එකත් ඒ විදිහටම සම්පාදනය කරනවා. ප්‍රොඩක්ට් එකත් කස්ටමර්ට ඕන විදිහට හදලා දෙනවා. ආරක්ෂාවත් සලසනවා. ආෆ්ටර් සර්විස් එක 100%ක් අපි ආෆ්ටර් සර්විස් එක දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. අමුත්තන්ට සංග්‍රහ කරනකොට අපි කැමතිනේ ටිකක් ලස්සනට පිළිවෙලට අලුත් ක්‍රමයකට සංග්‍රහ කරන්න. අන්නස ගෙඩියක් ලැබුණොත් ඔයා කොහොමද අමුත්තන්ට ටිකක් වෙනස් විදිහකට සංග්‍රහ කරන්නේ? අද කන්සෙප්ට් කෝණකින් අපි කියලා දෙන්නේ අන්න ඒ ගැන. බලමු අන්නස කපන්නේ කොහොමද කියලා. මෙන්න තියෙනවා අන්නස ගෙඩියක්. මේ අන්නස ගෙඩිය කපන්න ඕන ක්‍රමය ටිකක් වෙනස්. හොඳට බලා ගන්න. මෙන්න මේ විදිහට අන්නස ගෙඩිය කපා ගන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම නැට්ට පැත්තත් හොඳට කපා ගන්න ඕනේ. හරි? ඔන්න ඔහම කොටස් දෙකකට ඔයා කපා ගන්න ඕනේ. හරි? කැමති කෑල්ලක් අරගන්න. ඊට පස්සේ හරියට දෙපැත්තට පලාගත්ත අන්නස ගෙඩිය හරි මැද්දෙන් තව පාරක් කපන්න ඕනේ. මේ විදිහට. මෙහෙම නැට්ට පැත්තත් එක්ක කපලා මෙන්න මෙහෙම තවත් කෑල දෙකක් අරගන්න. ඊට පස්සේ තව අන්නස කෑල්ලක් මෙන්න මේ විදිහට අරගෙන පොත්ත එහෙමම තියෙද්දි අපි අන්නස කෑල්ල උඩ පැත්තට කපා ගන්නවා. මෙන්න මෙහෙම. දැන් මේ කපාගත්ත අන්නස කෑල්ල මෙන්න මෙහෙම මෙහෙම කෑලි වලට කපා ගන්න ඕනේ. හරි? ඊට පස්සේ
ඔන්න බලන්න මේක ට්‍රේ එකක් ඕනෙත් නෑ හරි ලස්සනට පිළිගන්නන්න පුළුවන්. එහෙම කෑල්ලක් කරන්. හරිම රසයිනේ. කාලා බලන්නකෝ. ඒ වගේ මම මේ කියපු විදිහට පිළිගන්නලත් බලන්න. ලබන සතියේ අපි මේ වගේ ලස්සන වැඩක් කියලා දෙන්නම්. ඔබේ නිවහන ගෙදරක් කරගන්න යන ගමනේ ඔන්න පඩියෙන් පඩිය පඩියෙන් පඩිය අපි ඉස්සරහට ඇවිල්ලා ටිකක් නතර වෙන්න හදන්නේ. හැබැයි මෙතනින් නතර වෙන්නේ නැහැ. ලබන සතියේ අපි මේ නතර වුණු තැනින් ආයෙත් පටන් ගන්න ලෑස්තියි. ඔබේ නිවස ගෙදරක් කරගන්නේ කොහොමද? ලබන සතියේ හෝම් ස්වීට් හෝම් එක එකතු වෙලා අපි ඉරිදා උදේ 11:30ට කතා කරමු. අමතක නොකර අපේ හෝම් ස්වීට් හෝම් ෆෑන් පේජ් එකට ලයික් එකකුත් දාන්න.